මගේ සහෝදරයෝ සීරු දෙනාටම මං කියන්නේ මං තවත් ලයිව් එකක් කරා. මං ඒකෙදි පොඩ්ඩක් මට අප්ෂට් ගියා, මේකට මට කට් වුණා මොකක් හරි එකකින්. ඒ වගේම තමයි මම මේ කෙටියෙන් කියන්නේ මේ මේ ජහරවල මේ අම්මා කෙනෙක් ලංකාවට යන්න ඔන්න මෙන්න ඉඳලා කළා. යන දවසම ඒ අම්මා ඔබෙල්ලි වෙලා දාගෙන මැරුණා කියලා වෙර වෙලා ඒ කුටි ගෙදර එමුන් කියලා තියෙනවා. මේ මෙහෙමයි කියලා බෙල්ල වෙලා දාගෙන මැරුණා කියලා කෙනෙක් ඇත්තටම බඩු මුට්ටු නැවට දාලා බඩු මුට්ටුත් හරි ගස්සලා කවදාවත් කිසිම කෙනෙක් බෙල්ල වෙලා දාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න තියෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. දරුවන්ට එනවා කියලා කියලත් පහුවදා උදේ 6 වෙනකොට ලංකාවේ බහිනවා කියලා කියලා තියද්දි එහෙම දෙයක් වෙන්න හේතුවක් නැහැ. මේ ඒ මනුස්සයා මේ මරලා එල්ලලා හක්කලා මේ එම්බසියේ උන් කියනවා කොන්දපණ නැති හික නැලෙව මේ එම්බසියේ ඉන්න උන් කියනවා මේ බෙල්ල වැරදාගෙන මැරිලලු. මොකද උන් මරණ පරීක්ෂණේ පැවැත්තුවාද මේ සක්කිලි කියන කතානේ මේ අපි උන් අහන්නේ. ඒ හින්දා මම කෙටියෙන් කියනවා නම් මම කියන්නේ මේ කොන්දපණ නැති අහිකුණ්ඩක සක්කිලි මේ එම්බසියේ ඉන්න යකෝ තොපි දිනාර වලට පුක දෙන්න එපා වේසිගේ පුතාලා කෙලින් කතා කරපියව අර පිලිපින් රජයේ වුන් කතා කරනවා වගේ තොපි කෙලින් කතා කරපියව ලංකාවේ උන්ට බැරි නම් තොපිත් අකුලගෙන ලංකාවට ඵලයව් ගිහිලා කොන්දපණ තියෙනුනි මුන් දාන්න කියලා අර මනුෂ නානායක් කරකින විදියට කටයුතු හැමති උගේ අම්මට නිදි වදිනවද ඌ නැගිට පියව් ඇස්කන් ඇරලා බලපියව් මේ අහිංසක මිනිස්සු මෙහෙම ඇරෙනවා. හරිද? තොපි ඩිනාර වලට යට වෙන්න එපා. තොපිට ඌව කරන්න බැයි නම් අකුරන ගිහින් ගෑනු පටලගෙන ගෙවල් වලටලා බුදියපිය උසක්කිලි 70 225 මේ යවන ඩොලර වලින් තොපි කාලා බීලා රීලා අකුලගෙන ඉන්නේ නැතුව මේ අහිංසක මිනිස්සු ගැන කතා කරපියව්. කතා කරලා මේ ලාකාන්තාරේ වැළලෙන දෙමව්පිය සහෝදරයෝ ඉන්න අහිංසක මිනිස්සු වැළලෙන්න අරින්න එපා. තොපිට හෙන ගහනවා යකෝ. අපි නිකන් ඉඳලා නෙමෙයි තොපට ඩොලර එවන්නේ. තොපි කෙලින්නේ තොපි දරුවොත් එක්ක ඉඳගෙන. හරිද? මං හෙට ආයෙ ලයිව් එකක් දානවා මේ වෙනුවෙන්. මම රුවත් යකෝ අහිංසක අම්මා කෙනෙක් වෙන කතා කරන්නේ. හරිද? කතා කරපියව් කෙලින් තියන ඔය මනුෂ නානායක් අර කියන සාක්කිලියෝ තොපිත් ඇස්සරලා බලලා කලා මෙව්වට තීරණ ගනියව් පුක දෙන්න එපා යකෝ ඩිනාර වලට කෙලින් කතා කරපියව් ලංකාවේ කියන නම තියාගෙන කෙලින් ඉදිරියට ඇවිල්ලා කතා කරපියව් සාක්කිලි තොපි අපි මෙව්වගේ ඇවිල්ලා සැප විඳින්නේ නෑ යකෝ. තුන් වෙල රොටි කෑල්ලා කාලා ඉන්න වෙලාවලු තියෙනවා. තොප්පැහි ජාතිය තොපි වගේ කාලා කනි සාක්කිලි පර හැත්ත දන්නවද? නීතිය කතා කරලා නීතිය ඉදිරියට වරෙව් තොපි මේ අහිංසක අම්මලා වෙනුවෙන් නිකන් බැලලෙන්න දෙන්න එපා යකෝ. තොපිට හෙන ගහනවා තොපේ ඔය නිලතර දරන තොපිට. මෙහෙ ඉන්න හික නැලෙවුන්ටත් එක්ක කියන්නේ මේ එම්බසියේ ඉන්න සක්කිලි අර 225ටත් එක්ක කියන්නේ. මං අතහරින්නේ නැහැ. මං හෙට ලයිව් එකකුත් කරනවා. මම මැරුවක් කමන්නේ යකෝ කියන්න තියෙන වචනේ කෙලින් කතා කරන ගෑණියක් මම.